අයිබෝන් කියලා පිළිගන්නවා තින තලංකා ටීවී නරඹන ඔබ සියලු දෙනාව. පහුගිය කාලයේ අපි දිගින් දිගටම කතා කරේ මේ ගුප්ත විද්‍යාවත් මන්ත්‍ර ශාස්ත්‍රයත් පිළිබඳව අපේ ජීවිතත් එක්ක සම්බන්ධ වුණු කරුණු කාරණා ගැන. ඒ කියන්නේ අපේ ජීවිතත් එක්ක මේ කරුණු කාරණා සම්බන්ධ වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට හෝ ඒවා යම් නිවසක නිවසියන්ට වේවා වෙන්නා වූ කරදර බාධක මැදදී තමයි මේ ගුප්ත විද්‍යාවත් මන්ත්‍ර ශාස්ත්‍රයත් ඔස්සේ හෝ ඒ පිළිබඳව හොයන්න හිතෙන්නේ. ඉතින් මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අපි කතා බහ කරනකොට පහුගිය දිනවල අපිට දුරකථන ඇමතුම් ගණනාවක් ආවා. ඒ දුරකථන ඇමතුම් වලින් වැඩි හරියක් විදේශ රටවල සේවය කරන අපේ මේ ලංකාවේ අයගේ සමහරලාට ඒ අයගේ ගෙදර තියෙන දෝෂ නැත්නම් ඒ අයට අත්විඳින්න උණු කරුණු කාරණා ගැන. ඉතින් ඔහම කරුණු කාරණා ගැන කතා කරන දුරකථනෙන් අපිත් කතා කරනකොට සමහර අය ලංකාවේ මේ දැනට සමාජ ජාල මාධ්‍ය වල පළවෙන තොරතුරු අනුව ගොඩක් අය කතා බහ කරලා යම් යම් පිළිවෙත් කරලා සමහර අයට ඒ පිළිවෙත් වලින් යම් සාර්ථකත්වයක් ලැබිලා තියෙනවා. ඒ වගේම සාර්ථකත්වයක් නොලැබෙන අය අපිත් එක්ක කතා කරන්නේ. ඉතින් මේ කරුණු කාරණා ගැන අපි දිගින් දිගට හොයන්න ගත්තා. මොකද පහුගිය කාලෙත් අපි කරේ යම් ගැටලුවක් ඇතිවෙච්ච තැනදී ඒ ගැටලුව ගැන දන්න කෙනෙක් හා සම්බන්ධ වෙලා ඒ ගැන කතා බහ කරලා අවබෝධනුවත් කරන එක. ඉතින් ඒ වගේ කරුණක් ගැන අදත් අපි කතා බහට ලක් කරන්න අපි තෝරගත්තේ මතුගම අගලවත්තේ කිතුල්ගොඩ කිරිමැටි දොළ කාලි දේවාලයේ බන්දුල කපු මහත්මාව. අයිබෝන් කියලා පිළිගන්නවා. කපු මහත්මයා කියන්නකෝ, දැන් අපි අපිත් එක්ක කතා බහ කරන ගොඩක් අය කතා කරන කරුණක් තමයි මේ යුවතියකට හෝ ඒ තරුණ කාන්තාවක් හෝ වේවා තරුණ තරුණියක් හෝ වේවා ඇතිවෙන්නා වූ මේ අමනුෂ්‍ය දෝෂ. ඒ කියන්නේ සමහරලාට යාලා දන්නේ නැහැ මේ ඇත්තටම මනුෂ්‍ය දෝෂයක්ද මොකද්ද තියෙන්නේ කියලා. මොකක් හරි තමන්ගේ ශරීරයේ වෙන්නා වූ හෝ සමහරලාට හීනෙන් බය වෙනවා කියලා. සමහරලාට නිින්දෙදී ඇඳෙන් පල්ලු කරනවා කියනවා. නැත්තම් බය වෙනවා කියනවා. ඒතර මේ වගේ කරුණුත් එක්ක මේ යාලා ඉතින් සමහරලාට යම් දෙවලකට යනවා නැත්තම් තමන්ගේ හඳ හන බලනවා. ඒ වෙලාවේදී තමයි කියන්නේ අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා නැත්තම් කළු කුමාර දෝෂයක් තියෙනවා කියලා. ඇත්තටම එහෙම මේ කාන්තාවට එහෙම දෝෂ තියෙනවද? එහෙම දෝෂ තියෙනවා. එහෙම ඒ වගේ දෝෂ තියෙනවා. මේක භූත බලවේග වලින් එන දෝෂක් තියෙනවා. තව මේ කළු කුමාර දෝෂෙත් ඒ දෝෂය තියෙනවා. ඕක හුඟ දෙනෙත් පටලවා ගන්න. එතකොට දැන් අපිත් එක්ක කතා කරන බොහෝ අය කියන්නේ සමහරලාට හඳහන බලන්න ගියාම කියන්නේ මේ අමනුෂ්‍ය බලවේගයක් තියෙනවා කියනවා. සමහර අය තවත් දේවාලයකට ගියාම කියනවා මේක කළු කුමාර දෝෂයක් කියලා. එතකොට මේ කළු කුමාර දෝෂයත් අමනුෂ්‍ය බලපෑමත් කියන දෙකක්ද දෙකම එකක්ද? දෙකක්. මේක දෙකක්. ඒක කොහොමද මේ දෙක හඳුනාගන්නේ? කියන්නේ අපි කියමු යම් කාන්තාවක් හෝ තරුණියක් කතා කරලා දැන් අපිට කතා කරනවා යාට හඳහන බැලුවාම හෝ හවල් දේවාලයෙන් කිව්වා දෝෂයක් තියෙනවා කියලා. එතකොට ඒ කියන්නේ කළු කුමාර දෝෂ තියෙනවා කියලා. ඇත්තටම විතර කළු කුමාර දෝෂයක්ද අමනුෂ්‍ය බලපෑමක්ද කියන එක කොහොමද හඳුනාගන්නේ? අමනුෂ්‍ය දෝෂය කියන එක මලගිය ඥාතියෙක්ගෙන් බලපෑමක් වෙනවා. ඒක ශරීරයට වද දෙනවා. කළු කුමාර දෝෂය කියන එක ඒක වෙනස්. ඒක මේ ගැක්ෂණාට සෑ තමයි බලපාන්නේ. අමනුෂ්‍ය දෝෂය බලපාන්නේ මහත්තයා තුම්බන් හන්දියකදී නාන තොටු පොළකදී සොහොනක් ගාගෙන එක පාත් ඇඟට ආවේශයක් වගේ එනවා එකට. අන්න ඒක තමයි අමනුෂ්‍ය බලවේගය කියන්නේ. මෙයා විකාර කරනවා දවල් දවසේ කොයි වෙලාවේ බුද්ධිමයි. අන්න ඒක තමයි අමනුෂ්‍ය දෝෂ කියන්නේ. කළු කුමාර දෝෂ කියන එක රැට තමයි හුඟක් බලපානවා. නමුත් ඔය මාත් එක්ක කතා බහ කරගුවාත් එක්ක මම දන්න විදිහට කතා බහ කරාම ඒ අයගේ ගොඩක් වෙලාට තියෙන රාත්‍රී කාලෙදි හීනෙන් බය වීම නැත්නම් ඔය කියන විදිහට නිදිහානේදී ඇති වෙන ගැටලු තියෙන්නේ. ඉතින් එතකොට මොකද්ද මෙතන තියෙන වෙනස? මේ කළු කුමාර දෝෂයයි අමනුෂ්‍ය දෝෂය දෙකේම එකම කරුණනේ අන්තර්ගත වෙන්නේ. ඒ කියන්නේ දෙකේදීම වෙන්නේ කළු කුමාර දෝෂය කියන අයත් අමනුෂ්‍ය දෝෂය කියන අයත් ඒ කියන ලක්ෂණ ටික එකමයි. අමනුෂ්‍ය දෝෂෙන් මහත්තයා මෙහෙමයි, දැන් එක්ක අතින් අදිනවා නැත්නම් කකුලෙන් අදිනවා ඇදලා බිමට දානවා. ඒක අමනුෂ්‍ය දෝෂයක්. කළු කුමාර දෝෂය කියන එක තියෙන්නේ
එයාගේ ශරීරයට විතරයි වද දෙන්නේ. මාත් ඒ කතා කරපු අයගේ ওই දෙකම ওই කරුණු කාරණා දෙකම තියෙනවනේ. අමනුෂ්‍ය දෝෂය කියන අයගෙත් තියෙනවා. කළු කුමාර දෝෂය කියන අයගෙත් තියෙනවනේ. එතකොට ඒක හඳුනා ගන්න ඇදුරෙක් වුණද නැත්නම් කොහොමද? ඒක දේවාලයකට ගිහිල්ලා දේවාලකින් බැලුවත් හරියට කළු කුමාර දෝෂෙද තියෙන්නේ අමනුෂ්‍ය දෝෂෙත් තියෙන්නේ කියලා හරියට කරන්න කෙනෙක්ට ඒක පෙන්වුම් කරනවා. තව වෙලාව බැලුවාම සමහරව කියනවා මේකට ඉන්නේ තනිකන් දෝෂයක් කියලා. අමනුෂ්‍යයෙන් බලපාන බලවේගයක් කියලා. කළු කුමාර දෝෂෙ තියෙන එක ඒක හරියටම වෙලා බැලුවාම බලා ගන්න පුළුවන්. එතකොට ඔය දෝෂ කළු කුමාර දෝෂය වේවා අමනුෂ්‍ය දෝෂයක් වේවා අයින් කරන්න ඇතුරෙක් මොනවනේ? ඒ කියන්නේ යම් පිළිවෙතක් කරන්න ඕන. එතකොට මේ පිළිවෙත කරන්න ඒ ගෙදරකට යන්නම ඕනද? සමහරවිට අපිත් එක්ක කතා කරන්නේ විදේශ රටවල ඉන්න අය තමයි කතා කරන්නේ. කියන්නේ විදේශ රටවල ඉන්න අයට තියෙනා වූ දෝෂයක් හෝ වේවා ඒ අයගේ ඥාතියෙක් සමහරට බීනියක් වෙන්න පුළුවන්. මෙහි ඉන්න දුරබැහැරක ඉන්න කෙනෙක්ගේ දෝෂයක් ගැන තමයි අපිත් එක්ක කතා බහ කරන්නේ. එතකොට ඒ වගේ දෙයක් කරන්න ඒ අය මේ වගේ ස්ථානයකට දෙවලකට එන්න ඕනද නැත්නම් ඇදුරුතුමෙක් කියන ඔබතුමා ඒ වගේ තැනකට යන්න ඕනද නැත්නම් දැන් ওই ගොඩක් අය කියන විදිහට දැන් ওই මේ අද තාක්ෂණයත් එක්ක කතා කරනකොට මේ සමාජ ජාල මාධ්‍යයේදී ගොඩක් කලාට අපිට අහන්න දකින්න වෙන්නේ දුරකතනේ හරහා මේ දේවල් කරන්න පුළුවන් කියලා. මට මේ වගේ දෙයක් වුණා. දැන් විදේශ රටක ඉන්න කෙනෙකුට මට සාන්ති කර්මයක් කරන්න පුළුවන් මෙහෙ. ඥාති බලවේගේ අමනුෂ්‍ය බලවේගකින් වද දෙන එක අයින් කරතයි. කළු කුමාර දෝසාන්තකාර කෙනෙක් ඒකේ නාම ඉඳලා ඒකේ නා ලව්වම ඕන මේ වැඩේ කරවා. ඒ පූජා කියලා එයාගේ එයාට පූජා කියලා එතනින් කළු කුමාර දෝසයන් කරා. මන් අමනුෂ්‍ය බලවේගයෙන් මලගේ ඥාතියෙක්ගේ හරහා එන බලවේගේ විදේශ රටක හිටියත් මෙහෙන් අයින් කරන්න පුළුවන්. එහෙ ඉන්න කෙනෙක්ගේ දෝෂය මෙහි නම් අද්දවන්න පුළුවන්. අද්දවන්න පුළුවන්. මං කල්ලක් තියෙනවා. කල්ලක් තියෙනවා මට කරන්න පුළුවන් මේක. එතකොට දැන් ඒ වගේ දෙයක් කරන එකේ සාර්ථකත්වය කොහොමද කියන්නේ? යම් කාල සීමාවකටද නැත්නම් දීර්ඝ කාලිකෙනි සදහටම ඒ දෝෂය ඉවත් කරන්න පුළුවන් දේ කියන එක යාට මහත්තයා දැන් ඒ කෙනාට අපි මලාමනුෂ්‍ය විදේශ රටක ඉන්න කෙනෙකුට ඥාති බලවේගයක් වද දෙනවා කියමුකෝ. ඒ වද දෙන මෙහෙන් ඇදලා අයින් කරනවා. එයා මෙහෙ ආවට පස්සේ යාට එයාගේ ඇඟේ දොස් තියෙන ඒවා ඔක්කොම අයින් කරනවා. දෙහි ටිකක් කපලා එයා අයින් කරනවා. ඒ දොස් ටික අයින් කරලා අරස්සා දුන්නාම හරි. නැත එයා රට ඉන්නකොට එයාගේ ඇඟට වද දෙන බලවේගය අයින් කරන්න පුළුවන්. ඥාති මලගිය ඥාතියෙක්ගේ බලවේගයක් තමයි තියෙන්නේ. ඒක අයින් කරන සහනයක් දෙන්න පුළුවන්. එයා ආවට පස්සේ යාට සාන්ති ක්‍රමයක් කරන්න ඕන. ඒක මොන වගේ සාන්ති ක්‍රමයක් කියන්නේ? ගෙදරක ගිහිලා මේ ඔය කියන විදිහ ලොකු තොවිලයක් කරන්න ඕනද නැත්නම් සාමාන්‍යයෙන් මට මේ දේවල්ට ආවත් ඒක කළ දෙන්න පුළුවන්. කළු කුමාර දෝෂෙ වුණත් මෙතනින් මට අයින් කරන්න පුළුවන්. තොවිල කරන්නම ඕනේ නැහැ. ඒක හුඟ දෙනෙක් තොවිල් කරන්න ඕන කියනවා, කලස් අරන් තියන්න ඕන කියන ඒ වගේ දේවල් නැතුව මෙතන කරන්න පුළුවන්. මං කළා ඒ බබාල නැති අයන්ට අද සාර්ථක තත්ත්වෙන් බබාලත් ඉන්නේ වැඩ කළා දීලා. හරි, එහෙනම් අපි හිතනවා මේ කෙටි සාකච්ඡාව තුළදී යම් දැනුමක් ගන්න ඇති මේ කළු කුමාර දෝෂය හා අමනුෂ්‍ය දෝෂය කියන්නේ මොකක්ද කියන එකත්, ඒ දෝෂය කොහොමද හරියාකාර ඉවත් කරගන්නේ කියන එක. එතකොට මේ වගේ දෝෂයක් තියෙන කාන්තාවක් හෝ වේවා තරුණියක් හෝ වේවා මේ අයට අපි කියමු මේ දෝෂය ඉවත් කිරීමෙන් පසු මොන වගේ බලපෑමක් දැක්වෙන්නේ? අපි කියමු සමහරලාට දැන් මේ තියෙන දෝෂයත් එක්ක විවාහය පසු බහිනවා. සමහරලාට තමන් කරන රැකී ආරක්ෂාව හරියට කරගන්න බැරි වෙනවා. තම පවුලත් එක්ක තියෙන ඒ කියන්නේ එකට තමන් අපි සැමියා හෝ බිරිඳ නැත්නම් දෙමාපියෝ අතර තියෙන බැඳීම් දුරස් වෙනවා. මේ දුරස් වෙනවා. ඒ අර ඥාති බලවේගයේ වද දෙන ඇඟේ හරහත් ඒක වෙනවා. සමහර හුඟ දෙනකොන්නේ සමහර ඇන්ට කළු කුමාර දෝෂය හන්දා දෙන්නා විවාහයල ඉන්න දෙන්නේ පවුල් කඩාකප් වල දෙපැත්තට යනවා. මොකද පිරිමි කෙනාට සිත්තු වෙනවට අර කළු කුමාරය කැමති නෑ. කළු කුමාර දෝෂය එයා කැමති නෑ. ඥාති මලගිය ඥාතියෙක්ගෙන් තියන්නේ අර වද දෙන එක වේදනාවක් ඇතිවෙන්නේ. ඒක නාචා පෙන්නන්න බැරි කරම එතනින් කරන්නේ. ඒ මලගිය ඥාතිය මේ යම් ආසාවක් ඇති වෙලා එන එකද නැත්නම් තරහකට එන එකද? තරහකට එන ඇත් ඉන්නවා. එයාට පිහිටට එන ඇත් ඉන්නවා. පිහිටට එන ඇය මේ වද දීමක් නෑ. එයා ඒගොල්ලන්ගේ අසමගියක් කරන්නේ පිහිටට එන. අර තරහට එන ඇන් තමයි මේ ඔක්කොම කඩාකප්පල් කරලා දෙන්නට දෙන්න පෙන්නන්න බැරි වෙන්න තමයි මේ තරහට එන ඇය කරන්නේ.
එහෙනම් බෙහෙවින් ස්තුතියි කපු මහත්මයා බන්දුල කපු මහත්මයා මේ අපිත් එක්ක මේ කතා බහ කරන අපේ නාලිකාව නරඹන ප්‍රේක්ෂකයන්ව දැනුවත් කිරීම මේ කළු කුමාර දෝෂය අමනුෂ්‍ය දෝෂය ගැන මේ කෙටි සාකච්ඡාවතුරදී යම් කිසි දැනුමක් ලබා ගන්න ඇති ඒ වගේම ඔබතුමාගේ දුරකථන අංකයක් වුවත් මේ වගේ පිළිවෙතක් හෝ මේ වගේ කරුණක් සම්බන්ධව තව දුරටත් දැනගන්න පුළුවන් ඔබතුමාගේ දුරකථන අංකයක් අපි සමග පවසමු 0.77 0.7450 ඔව් මේ දුරකථන අංකයට කතා කරලා බන්දුල කපු මහත්මයාව සම්බන්ධ කරගන්නත් පුළුවන් ඔබට ඒ වගේම අප නාලිකාවත් එක්ක දිගින් දිගට සම්බන්ධ වෙලා මේ වගේ අපේ ජීවිතත් එක්ක බැඳුණු ගුප්ත හා මන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක බැඳුණු කරුණු කාරණා සම්බන්ධවත් අපට දෛනිකව ඒ කියන්නේ ජීවිතයේදී එනව හර්ධර බාධක ඇති වෙන අවස්ථාවලදී යම් කිසි මේ මාර්ගය වෙනස් කරගන්න පුළුවන් කටිකඩක් දැනගන්නත් පුළුවන් ඉතින් බෙහෙවින් ස්තුතියි කපු මහත්මයා ආයුබෝවන් කියලා සමුදෙනවා ඔබතුමාට අපේ නාලිකාව හා සම්බන්ධව ඉන්න ප්‍රේක්ෂකයන්ගේ මෙවැනි දැනුවත් කිරීමක් කරාට මේ වගේම වැදගත් සාකච්ඡාවකින් නැවත හමු වෙන්න බලාපොරොත්තු වෙන ඔබට සමුදෙනවා සුබ දවසක් කියලා ආයුබෝවන්